සුබ දවසක් ඔයගොල්ලොටම මම අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා අපේ Python for Beginners course 1 එකේ assignment එකක් දීලා තියෙනවා calculate එකක් develop කරන්න අපිට මේ calculate එකේ අපේ ගොඩක් අයට අපේ Telegram group එකේ ඉන්න ගොඩක් අයට ප්‍රශ්න තියෙනවා ඒගොල්ලෝ කොහොමද කරන්නේ මොනවද මේකට පාවිච්චි කරන්නේ කොහොමද කියලා ගොඩක් ගැටලු තියෙනවා ඉතින් මම තීරණය කරා පොඩි වීඩියෝ එකක් දෙන්න ඔයගලන්ට මේක මේ answer එක නෙමෙයි මේකේ තියෙන්නේ ඔයගලගේ මෙතරම් logic එක තමයි තියෙන්නේ කොහොමද මේක කරන්නේ අපි මොනවද කරන්න තියෙන දේවල් මෙතනදි කියලා තමයි මම මේ වීඩියෝ එකෙන් ඔයගලන්ට කියන්න බලාපොරොත්තු වෙන්නේ මොකද ගොඩක් අය silence හරි අහන හැමතිස්සෙම උත්තර දෙන්නට වඩා මේකක් කරලා තිබ්බම මම බැරි ලේසි වෙන්න මේකේ අනිත් එක තමයි ඔයගොල්ලෝ මෙතනදි logic එක ඉගෙන ගන්නදී ඔයගොල්ලෝ බලන්න ඕනද මේ අපි කොහොමද ප්‍රශ්න අඳුනගන්නේ ඊවසේ මේකට කොහොමද මේක කොටස් වලට කඩලා අපි ඒකට උත්තර දෙන්නේ මොකද තමයි ප්‍රශ්නේ ලොකු වෙන්න පුළුවන් හැබැයි ආන්සර්ස් අපිට ගොඩකින් මේක එකතු කරලා හදා ගන්න පුළුවන් රිසල්ට් එක. ඉතින් මුලින්ම ඔයගොල්ලෝ ප්‍රශ්නේ හොඳට කියවන්න පුරුදු වෙන්න ඕන. මේක දීලා තියෙනවා අපි ප්‍රශ්නෙට ගිහිල්ලා බැලුවොත් එහෙම ඔයගොල්ලන්ගේ ස්ටේජ් 1 එක දීලා තියෙනවා. ඊට පස්සේ ටාස්ක් 1 2 3 කියලා මේ විදිහට කොටස් වලට කඩලා තියෙනවා. ඒකම දැන් අපේ කැල්කියුලේටර් එකේ අපිට දීලා තියෙනවා මොනවද අපි කරන්න ඕනේ කියලා. අපි ඇඩිෂන් එක කරනවා, සබ්ස්ට්‍රැක්ෂන්, මල්ටිප්ලිකේෂන් මේ වගේ තියෙනවා. ඒක ඔයගලන්ට පේන ඇති මේ සයිඩ් එකෙන් දීලා තියෙනවා. තව වෙන කලයකින් ටෙක්ස්ට් එකක්. මේකේ ඔයගලන්ට පෙන්නලම තියෙනවා. මෙන්න මේ විදිහට තමයි අපි මේගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ කියලා. ඉතින් මේකේ තියෙන මේ ඇඩ් කියන ෆන්ක්ෂන් එක ලියන්න ඕන. ඊට පස්සේ මේකට පළ ඉන්පුට් එකයි දෙවෙනි ඉන්පුට් එක එකතු කරන්න ඕනේ. ඒක මේක ඇතුළේදී එකතු වෙනවා. ඉතින් මේ ඇඩිෂන් කියන එකට ෆන්ක්ෂන් එකක් විදිහට තමයි මේ ඇඩ් කියන එක දීලා තියෙන්නේ. right? එතන සබ්ස්ට්‍රැක්ෂන් වලට තමයි සබ්ස්ට්‍රැක්ට් කියලා මෙතන දීලා තියෙන්නේ. මල්ටිප්ලිකේෂන් වලට මේ විදිහට දීලා තියෙන්නේ. ඉතින් මේ ෆන්ක්ෂන්ස් ටික තමයි ඕගොල්ලෝ ඇත්තටම මේකෙදි ඩිෆයින් කරන්න ඕන මුලින්ම කැල්කියුලේටර් එකේ. ඒකම දීලා තිනවා. තව ඔයාලට කෙලින්ම කියලා තිනවා රයිට් ෆන්ක්ෂන් සිලෙක්ට් ඔප් ඊට පස්සේ ඔයාගේ choice එක මෙතන දාලා ඒක අනුව තමයි මේ කැල්කියුලේෂන් එක වෙන්නේ. ඉතින් මේක ඔයගලන්ට ඇඩිෂනල් ඩීටේල්ස් වගේ අදියා තියෙනවා කොහොමද පෙන්වන්නේ වැලියුස් පෙන්වන්නේ විදිහ ඉන්ටිජර් එකක්ද ගන්නවද කොහොමද ඒ ටික right ඒකම බලන්න මේකේ ටාස්ක් 1 එකේ ඔයගලන්ට user input එක ගන්න විදිහ ඊට පස්සේ second එකේ දීලා තියෙනවා තව ඒ වගේ instructions ටික තුන්වෙනි එකේ ඔයගලන්ට දීලා තියෙන function set එක තව sorry functions නෙමෙයි මේවා මේ ඔයගලන්ට එන්න ඕන messages අපිට නම්බර් එකක් මුලින්ම එන්ටර් කරනකොට ෆස්ට් නම්බර් එක ඊට පස්සේ සෙකන්ඩ් නම්බර් එක ඊට පස්සේ අපි නම්බර් එකක් නෙමෙයි නක් කැරක්ටර් එකක් හරි මොනවා හරි එන්ටර් කරොත් මෙන්න මේ විදිහට ඒ දෙකක් එන්නවනะ ආපහු එක අහන්නත් ඕන ආයි නම්බර් එක වැරදුනා නම් ආයි අපි කියුවේ කැරක්ටර් එකක් නම් ආයිත් එනවා නම්බර් එක එන්ටර් කරන්න අපි දිගටම ගහන්නේ කැරක්ටර් ගන්න දිගටම එනවා ආයි කැරක්ටර් එක ඒ බී සී ආර මොනවා හරි අපි කියුවොත් නම්බර් එකක් එන්ටර් කරනකම් මේක රිපීට් වෙනවා. ඒ හින්දා මේ ප්ලීස් එන්ටර් अगेन කියලා දීලා තියෙනවා. කියන්නේ ඒක ආයි ආයි එක වෙන්න ඕනේ. ඒතර ඒක හැමතිස්සෙම මතක තියාගන්න මේ වගේ දෙයක් අපි කන්සිඩර් කරනොත් මේක ඒතර ලූප් එකක් තමයි මෙතන වෙන්න ඕන කියන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා unrecognized operation. something went wrong කියලා දීලා තියෙනවා. මොකක් හරි අපිට මුකුත්ම මේකක් නැත්තම් error එකක් විදියට return කරන්න. එකම මේ එක්සැම්පල් එකේ දීලා තියෙනවා ඔයාලා ටෙස්ටිං කොහොමද කරන්න ඕන කියලා සා උදාහරණයක් විදිහට ඔයාගේ ඉන්පුට් එක මොකද්ද මේකේ රිසල්ට් එක මොකද්ද right සෙකන්ඩ් එකේදීත් ඒ වගේ මේ කීපයක් දීලා තියෙන එක්සැම්පල්ස් අපි මුලින්ම කරන්නේ ප්ලස් සයින් එක එන්ටර් කරනවා ඒ කියන්නේ අපේ ඔපරේටර් එක ඊට පස්සේ අපෙන් අහනවා ෆස්ට් නම්බර් එක මොකද්ද කියලා ඊට පස්සේ අපි නම්බර් එකක් එන්ටර් කරනවා ඊට පස්සේ අපෙන් අහනවා සෙකන්ඩ් නම්බර් එක මොකද්ද කියලා මේ විදිහට වැලියු ඊට පස්සේ රිටර්න් කරන්න ඕන අපි මේ විදිහට ෂෝ කරන්න ඕන මේ වැලියුස් ටික right ඊට පස්සේ මොකද වෙන්නේ මේක ෂෝ කරාට පස්සේ ආපහු මේක රිපීට් වෙනවා පේනවනේ ඔයගලන්ට ආපහු මේ මුලට ඇවිල්ලා තියෙනවා මේ ෆන්ක්ෂන් right මෙතනදී ඔයගලන්ට හොඳට පේනවා ඇති මෙතනින් තමයි අපි පටන් ගන්නෙ right ඊට පස්සේ මේක මෙතන ඉවර වෙනවා හැබැයි ආයෙත් අපි මේක ෆස්ට් ස්ටේජ් එකේ යනවා එනයි මෙතන නවරන්නේ ඒ ටික තමයි මේ මෙතන තියෙන ඔයගලන්ට right ඉතින් මේකෙදි මේ hash mark එක එන්ටර් කරලා ෆයිනලි ඔයගලන්ට මේකේ ටර්මිනේට් වෙනවා ප්‍රෝග්‍රෑම් එක right ඒකර මේ මතක තියාගන්න මේ hash එකෙන් තමයි ටර්මිනේට් වෙන්නේ ඒතර මේ hash එකෙන් ටර්මිනේට් වෙනවා කියන්නේ එතකම මේක දිගටම රන් වෙනවා ඒතර මේ හැම එකකම තියෙන ඇත්තටම අපේ while loop තමයි ගොඩක්ම තියෙන මේ ප්‍රෝග්‍රෑම් එක
ඊට පස්සේ තවත් ඒ වගේම දීලා තිනවා ඩිවිෂන් එකෙන් බෙදුවොත් මොකද වෙන්නේ? ඒක අපි මේකට මැච් වෙන තමයි මේ අවුට්පුට් එක හදාගන්න පුළුවන් වෙන තමයි අපි දැන් ප්‍රෝග්‍රෑම් එක ලියන්නේ. ඒතකොට ඔයගොල්ලන්ට සාම්පල් ප්‍රෝග්‍රෑම් එකක ප්‍රෝග්‍රෑම් එකේ කොටසකුත් ඔයගොල්ලන්ට මෙතන දීලා තියෙනවා. නේ? ඒතකොට ඔයගොල්ලන්ට මේකේ to do මේක ගොඩක් අය කියවන්න. නේ? මේක දීලා තියෙනවා. වාට ඇරිත්මැටික් ඔපරේෂන්ස් වලට ෆන්ක්ෂන්ස් ටික මෙතන ඩිෆයින් කරන්න. හරි. ඊට පස්සේ දීලා තිනවා ආයත් එකක් select of right මෙතන choice එකට වාගේ මෙතන ඕගලන්ට පේන ඇති මෙන්න මෙතන දීලා තිනවා if කියලා ඕගලන්ගේ choice එක pass කරන එක දීලා තිනවා මෙතන right relay එකේ value එක අරගෙන value එකක් check කරලා තියනවා ඒක minus 1 වුණොත් තමයි exit කරන්නේ ඒ කියන්නේ ඔයා දන්නවා hash එක enter කරොත් තමයි exit වෙන්නේ ඒතොර exit වෙන එකට එන function එක තමයි මෙතනින් මෙතන return කරන්නේ ඒක තමයි return කරන්නේ right එතකොට මෙතන දීලා තිනවා මේ function එක අපි ලියන්න ඕන මෙන්න මෙතන කියලා හැබැයි ඔයගලන්ට ආයි හොඳට මතක තියාගන්න මේකේ ඇත්තටම මේකේ උගල හරියට ප්‍රශ්න කියවනවා හරියට මේක කමෙන්ට්ස් ඔක්කොම කියවලා බලවනා ඔයගලන්ට මේක ලියන්න ලේසි හරි අපි බලමු මේක කොහොමද අපි අපි කරන්න කියලා අපි මේ කෝඩ් එක කොපි කරලා ගමු සම්පූර්ණ කෝඩ් එක ගමු කමෙන්ට්ස් උත් එක්ක මම VS කෝඩ් එක පාවිච්චි කරනවා අපි පේස් කරගත්තා right මේකේ මුලින්ම අපිට මෙයා කියලා දීලා තියෙනවා ලියන්න කියලා ෆන්ක්ෂන්ස් ටික මේ ඇරිත්මැටික් ඔපරේටර්ස්. ඒතර මම ඔක්කොම ලියන්නේ නැහැ මම ඔයගලට එක්සැම්පල් එකක් විතරක් පෙන්නන්නේ මේකේ. අපි මුලින්ම අපි ඇඩ් එක ලියුවා කියලා. අපි ෆන්ක්ෂන් එකක් මෙ ලියනවා දැන්. ඊවසේ ඩිෆයින් කරනවා ඇඩ් ෆන්ක්ෂන් එක. අපිට අරකේ දීලා තියෙනවා ඔයගලට මේ කෝඩ් එක ගත්තොත් මේකේ දීලා තියෙනවා මොනවාද මේ ෆන්ක්ෂන්ස් ටික කොහොමද ඉන්නවද කියලා තියෙන්නේ. ఫంక్షన్స్ එතකොට මම තව එකක් ඔයගලන්ට මේක දිවිලා පෙන්නන්නම්. අපි කියමු divide එකට. ඔයගල දන්නවා divide කරද්දී අපිට parameter එකක් 0 0 සාමාන්‍යයෙන් divide කරන්නේ නැහැ. right divide කරාම error එකක් එනවා ඕනම තැනක ඔයගල try කරන්න බැලුවොත් ඕනම තැනක error එකක් එනවා. ඉතින් අපි ඒක කොහොමද handle කරන්න කියලා මේ ගමන් බලමු. ඒකදී අපි කරන්නේ හැමතිස්සෙම අපි එරර් එක හැන්ඩල් කරන්න ඕන නිසා අපි පාවිච්චි කරනවා try කියන method. right මේකෙදී අපි කරන්නේ return කරන්න try කරනවා ඒක divide b. මේ divide b. මේක return කරද්දී මේකේ error එකක් එන්න පුළුවන්. මම මේ error එක තමයි මම exact එකේ error එක gather කරගන්න. right මේ ලා exception එකක් එන්නේ. එතනට වාට කැමති එකක් දාගන්න පුළුවන් මේ එක්සෙප්ෂන් එකට. මේ එක්සෙප්ෂන් එක මේකේ රිටර්න් වෙන එරර් එක මොකක්ද කියන එක වැලියු එකක් දාගන්න එක තමයි මෙතනදී කරන්නේ. ස්නේකින් අපිට ආයෙ පුළුවන් ඕන ප්‍රින්ට් කරන්න පුළුවන් එරර් එක මොකක්ද. තව ওই විදිහට තමයි අපි ෆන්ක්ෂන්ස් ටික ක්‍රියේට් කරන්නේ. ඊළඟට අපි බලමු සෙකන්ඩ් එකේ තියාගෙන. මේකේ දීලා තියෙනවා ආදම් මෙන්න මෙතන තියෙන ෆන්ක්ෂන් එක තමයි මේ ලියන්නේ මේක කොරලා තියලා නැහැ ඒතර අපි මුලින්ම අපි ඉනිෂියේට් කරගමු මේ විදිහට ගත්තා රයිට් කරලා තමයි ආයතන එක තොරව පටන් ගන්න දැන් මේක මම ලියන්නේ මුලින්ම මොකද ලියලා තියෙන්නේ මේක මෙතන තියෙන පළවෙනි එක ඕගලන්ට අරගන්න පුළුවන් මෙතන පළවෙනි එකම දියලා තියෙන්නේ මයිනස් 1 එක රිටර්න් කරා මයිනස් 1 එක රිටර්න් කරා ඔටෝමැටිකලි මෙතනින් එක්සිට් වෙනවා රයිට් චෙක් කරන්න ඕන චොයිස් එක මොකද අපි චොයිස් එක මෙතන පාස් කරනවා චොයිස් එක තමයි මුලින්ම පාස් කරන්නේ චොයිස් එක ඉක්වල් වුණොත් හෑෂ් එකට
කරනවා. මේක රන් කළ බලන්න ඕනේ. සේව් කරා මම එක තම රන් කරන්න පුළුවන් වුණා. Google environment variable එක හදාගෙන තියනවා Python වල. එතන වලට file එක නම රන් කරපුවයි මම තමයි මේක රන් කරන්න පුළුවන් calc කියන රන් බටන් එක press කරනවා. මම ඒකට file එක තමයි දාලා මේ අනිත් එක ඔක්කොම අපේ ගණන් හදන්න කැල්කියුලේට් කරන්න ඕන කරන ෆන්ක්ෂන්ස් ටික තමයි මේ ටික. ඒත් අපිට පුළුවන් මේ ටික එක ගෲප් එකක් විදිහට අරගෙන වෙරිෆයි කරලා ෆන්ක්ෂන්ස් ටික ලියන්න පුළුවන්. ඒ කියන්නේ මේ විදිහට දැන් අපි ටෙස්ට් එකක් කරලා සිට කරනවා. මට පුළුවන් අර ඉන්න අනිත් පැරමීටර්ස් ටික ඔක්කොම තියනවද නැද්ද කියලා බලනවා අනිත් අපේ එන පැරමීටර්ස් ටික ඔක්කොම මේ මේ ටිකම තමයි මෙතන තියෙන්නේ මේ ටිකම තමයි මේ බන්ඩ් එක දාලා අපිට මේ විදිහට මේ ටිකමයි මේ ටික බලනවා ඊළඟ ගහන එකේ ওই පැරමීටර්ස් ටික දිනනවා මේකෙදි තව එකක් ඔයගලන්ට තියෙනවා ඔයගොල්ලෝ ෆස්ට් ටයිම් ලියද්දි ගොඩක් අය මම දැකලා තියෙන මේක ලියන්නේ ඒක කමක් නෑ ෆස්ට් ටයිම් ඔබල් ලියද්දි මම දැකලා තියෙන මේක රිපීට් කරලා තියපුවා ගොඩක් අය කෝඩ්ස් වල එකම දේ ඒ කියන්නේ ඉන්පුට් කරනවා ආයි සෙකන්ඩ් නම් ඉන්පුට් කරනවා ඊට පස්සේ ආයි ඊළඟ බ්ලොක් එකේ තියෙන ප්ලස් එකටත් ඒක තියෙනවා මයිනස් එකටත් ඒ ටික තියෙනවා ඉතින් අපිට ඇත්තට මෙහෙම කරන්න ඕනේ නැහැ හරි අපිට කරන්නේ දැන් අපි මෙතන ෆස්ට් චොයිස් එක ගැන අපි මෙතන චෙක් කරන්නේ හරි ෆස්ට් චොයිස් එකේදී අපි චෙක් කරලා බලමු මොනවද ඉන්නේ පැරමීටර්ස්. ඒක මේකෙන් එකක් වුණොත් ඊළඟට අපි කරන්න ඕනේ අර නම්බර් ෆස්ට් නම්බර් එකයි සෙකන්ඩ් නම්බර් එකයි ගන්න එක තමයි කරන්න ඕනේ. ඒතකොට ඒකෙදිත් ඔයගොල්ලන්ට මතක තියාගන්න මෙතන තිබ්බා උගන්වේ වැලිඩ් නම්බර් එකක් වුණ නැත්නම් ආයි ආයි ඒක ඉල්ලන්න. ඒතරම් කර කරන්න ඕන. අපි ආයි මෙතනට while loop එකක් ගේන්න වෙනවා. right? එතන බල මේක කියන while අපෝ true. හැමතිස්සෙම මතක තියාගන්න මේ while එක true වුණා කියන්නේ මේක දිගටම රන් කරනවා. නවතින්නේ නැහැ. අපි ඒක break කරන එක. right? අපි code එකෙන් මේක condition එකක් දාලා ඒක break කරන එක මේක නවතින්නේ නැහැ. ඉතින් දිගටම රන් කරනවා. ඒතකොට මම කරන්නේ right? මේක true නා. right? මුලින්ම කරන්නේ දැන් අතොර අපි දැන් by default මේක true දිගටම රන් කරනවා. ඒක මම පළවෙනි number එක ගන්නවා. අපිට කරන්න පුළුවන් මේක ඉන්පුට් එක right අපි දාන්නේ අපේ තියෙන මේකේ තියෙන මේකම ඔයගලට කොපි කරලා ගන්න පුළුවන් නේද මතක තියාගන්න මේක දීලා තියෙන ටෙක්ස්ට් එකම ගන්න හරියට right ඉන්පුට් ෆස්ට් නම්බර් එක දීලා තියෙන විදිහටම ගන්න හරි මතක තියාගන්න මෙතන ස්පේස් එහෙවුත් තියෙනවා වෙනානේ right ඔයගොල්ලෝ මේකම ගත්තම හරි ඔයගලගේ කෝඩ් එක ෆස්ට් නම්බර්. ඊට පස්සේ මොකද්ද මේක කරලා තියෙන්නේ? ඒ නේ එක මොකක් වුණත් ඒක print කරලා තියෙනවා. මම කරන්නේ මේක මෙතනම ඊට පස්සේ මට පුළුවන් print කරන්න වෙන නම්බර් එක. වෙන නම්බර් එක print කරා. ඊට පස්සේ මොකද මම කරන්නේ? right මේක බලන්න ඕනේ මේ කන්වර්ට් වෙනවා ෆ්ලෝටින් නම්බර් එකට ඔයගොල්ලන් පේනවද මේ මේ විදිහ තමයි තියෙන්නේ මම මේක මේ එන නම්බර් එක මේ සෙක් 2 කියන එක ෆ්ලෝටින් නම්බර් එකට කන්වර්ට් කරගන්න ඒක මම ඒක කරන්න ලේසිම විදිහ තමයි මට මෙතන මම ලියනවා
දැන් මේකේ නම් එක වැරදුනොත් එහෙම අපිට ලියන්නත් ඕන නේද? ඒක නම් වැරදුනක් කෝල් කරන්නේ අපි දැන් මෙතන නම් එක අපි නෝඩේ අකුර ගැහුවා කියලා. ඒකට අපි ඒක වැලිඩේට් කරනවා. ඒක තමයි මේ මෙතන දෙන්නේ. අපිට වැලිඩ් නම්බර් කියලා මේකල දීලා තියෙන එක. ඒක මම කරන්නේ. මේකයි මේකේ නැතරේ මෙතන. ආයි try ගන්නවා. අනිත් එක කරපු එකම. try එකක් දෙනවා. මේ නේද convert කරනවා. ඒක අපි කොහොමද convert කරන්නේ සාමාන්‍යයෙන්? මේ නම් වන්කේ. හරි ඉගෙන ගන්න. අපි ප්‍රින්ට් කරන්න ඕන ඇලර්ට් එකක් නේ මේක අපිට පුළුවන් ගෙනියන්න එනයික ඕනම් එක්සෙප්ෂන් එකක් දාලා ඒක කැප්චර් කරලා පුළුවන් උගන්න බලා ගන්න එහෙම නැත්නම් අපිට කෙලින්ම මෙතනින් පුළුවන් මේක ප්‍රින්ට් එකක් ගන්න අපිට කැමති එකක් අපි මේ මෙගල කෝඩ් එකේ අපිට එරර් එකක් දීලා තියෙනවා නේද අපි ඒක තමයි හැමතිස්සම ගන්න ඕන මතක තියාගන්න හරි දැන් දීලා තියෙනවා අපිට එරර් එක මොකට වැලීඩ් නම් ප්ලීස් try මොකද මේ හැම එකක්ම ගොලන් මේ පැරමීටර්ස් උත් එක චෙක් වෙනවා හරි මේක අරගෙන දැන් දැම්ම උතල මේකේ එරර් එකක් නම් මොකද වෙනවද කන්ටිනියු වෙනවා නේද ආයි පාරක් කන්ටිනියු කරනවා ඒක මොකක්ද විදිහට අපිට ගන්න පුළුවන්. හරි. අපිට මේකත් උනනම් ටෙස්ට් කරලා බලන්න පුළුවන්. පස්සේ ප්‍රින්ට් කරමු. පස්සේ ප්‍රින්ට් කරත් අපේ අහන ෆස්ට් නෝට්. හරි. ෆස්ට් නෝට් එක. මෙතනට වෙන නම් අප්පක් නම් එක නට වැලීඩ් නම් නට වැලීඩ් නම් ඩිගටම ගොලන් එනවා වහරි එකක් දුන්නා එතන ඊයර මම කෝඩ් එක ලියලා නැහැ ඒ හින්දා අපහ කෝඩ් එක කන්ටිනියු වෙනවා රයිට් එතන මේ කෝඩ් එක කන්ටිනියු වෙන්නේ ඕගොල්ලන්ට මෙතන ලියන්නත් පුළුවන් ඒක මෙතන අපි මේක තියනවා ඕගොල්ලන්ට පැරමීටරයක් විදිහට ගන්න කියලා කෝඩ් එක කන්ටිනියු වෙන එක ඉතින් රීසෙට් එක දෙකෙන මොකක් වා ටයිප් කරලා මේ අකුර ටයිප් කරුවා මේක ආපහු බුලට් යනවා කියන්නේ. හරි. ඒ කියන්නේ අපි කන්ඩිෂන් එකේ මොකක්වත් චෙක් කරලා නැත්නම් ඒක ඔටෝමැටිකලි ඒක වෙනවා. මම දැන් පේනවා තියෙන මම ෆස්ට් නම්බර් එක එන්ටර් කරා එතන ඉන්න මොකුත් නැහැ. ඒතකොට ආපහු මේක මේ ප්‍රෝග්‍රෑම් එක ආයෙ බුලට් ගන්න. හරි. ඒක හොඳට මතක තියාගන්න බුල ප්‍රෝග්‍රෑම් එක ගියද්දි මොකද්ද එතන දාන්න ඕන කියලා එක බුලට් බලන්න පුළුවන් ඒතකොට. එතකොට මට ඔකේ ඔය ටික තමයි ඔයාලට ඉනිෂියලි පෙන්වන්න ඕනේ මොකද මට සම්පූර්ණ ආන්සර් එකම දෙන්න ඕන නැහැ හරි මට ඕනේ ඔයාලට මේකේ ලොජික් එක කියලා දෙන්න ඊළඟට කොහොමද මේකේ කැල්කියුලේෂන් එක වෙන්නේ කියන එකත් එක්ක ඊළඟට මේකේ ඇතුලේ ඔයාලට ඉතුරු ටික ලියා ගන්න පුළුවන් වෙන්න ඕන හරි මේ වයිල් එක ඉවරුනාට පස්සේ ඕගොල්ලෝ ඉන්නේ මේක ඇතුලේනේ සිෆ් එක ඇතුලේ ඊළඟට ආයිත් මේක ඇතුලේ ඉෆ් එකකට ඇවිල්ලා වාඩි පුළුවන් වෙන්න ඕන මේ එන වැලියු එක මේකද කියලා චෙක් කරලා අරගෙන යා කැල්කියුලේෂන් කරලා ඒක පෙන්නනවා රයිට් මම මේක උදාහරණයක් විදිහට එකක් පෙන්නනවා ඔයාලට මම වයිල් එකෙන් එළියට යනවා මොකද මම ඉන්නේ එල් සිෆ් එක ඇතුලේ රයිට් මම මෙතන ලියනවා if එකක් අතරවා ගන්න පුළුවන් ඇතුලේ යන පුළුවන් කියන ප්‍රොබ්ලම් එක රයිට් චොයිස් එක equal to not last එක රයිට් මට ලියන්න පුළුවන් මොකද ලියන්න පුළුවන් මේක මට තියෙන උඹලට මෙතන පෙන්වලා තියෙනවා දාන්න ඕන විදිය මේ විදිහට තමයි පෙන්වන්නේ මේ ටික පෙන්වලා මෙන්න මේක තමයි ෆයිනල් අවුට්පුට් එක විදිහට එන්නේ ඒක මට print එකේදී මේ අවුට්පුට් එක ගන්න පුළුවන් print කියන command එකත් එක්ක print කරනවා මම දැන් දැන්ට මම ලියලා තියෙන එක නම් එකයි මම මට ගත්ත අපි float කරලා නැති මේ හා සමානව අපිට නම් 2 එකකුත් දාලා තියාගන්න පුළුවන් හදලා තියාගන්න පුළුවන් හරි
මේක මෙහෙම දාන්න නැතුව මම කරන්න පුළුවන් මේක ෆස්ට් එක පැරාමීටර් මේක වගේ සෙකන්ඩ් පැරාමීටර් මේක වගේ Google දන්නවා print එකේදී automatically space එකක් තියා ගන්නවා හැම පැරාමීටර් එකකම පිටිපස්සේ right space එක ඕනනම් define කරන්න පුළුවන් space එක වෙනුවට command එකක් ඕනනම් ඕගොල්ලන්ට define කරන්න පුළුවන් හැබැයි මම මේකෙදී by default එන්නේ space එක මම ඒක පාවිච්චි කරනවා ඒතකොට ඊට පස්සේ මට තියෙන equal එක equal sign එක ඒතකොට මම මේ විදිහට equal sign එක දාන්න පුළුවන් finally right command එකක් දාලා මම මොකද call කරන්නේ මම යාලා මම ලියුම් function එක call කරා add කියන function එක මම උඩ ලියුවන එක ඒක මම මෙතන call කරා ඒතකොට මාගේ නම් 2 එක ලියලා නැති නිසා තමයි මේ විදිහට පෙන්නන්නේ මම number 2 එකත් ලිව්වනම් ඒකත් මේ විදිහට වැඩ කරනවා ඒතකොට මේක තමයි මගේ මෙතන print එක output එක වෙන්නේ මේක මෙන්න මේක මේ විදිහටම print වෙනවා තනියම උත්සාහ ගන්න ඕගොල්ලන්ගේ වචන ගන්න ඕන ගේම ගහන්න ඕන ඕගොල්ලෝ right මේ ඕගොල්ලෝ කෝඩ් එක ලියලා ඕගොල්ලෝ try කරලා ඕගොල්ලන්ට එන question එකක් උනත් කමක් නැහැ ඒ question එකේ තියෙන කෝඩ් එක copy කරලා run කරලා බලන්න මොකද මේකේ run කරන්න පුළුවන් ඕගොල්ලන්ට ලේසි ඉන්නේ එහෙම නැත්නම් ඕගොල්ලෝ ඕගොල්ලෝ Google call app පාවිච්චි කරලා තියෙනවා නම් ඒක පාවිච්චි කරන්න පුළුවන් right Google call app ඕගොල්ලෝ මම එකක් පෙන්නන්න කෝල් ඇප් කියලා ගන්නවා ඕගලන්ට මේ Google එකෙන් දීලා තිනවා Python run කරන්න පුළුවන් අපිට Python codes අපිට ලියලා run කරන්න පුළුවන් ඔයගලගේ Gmail එකත් එක්ක තමයි මේක connect වෙන්නේ right අනිත් එක ගන්න මෙතන ගිහලා ඕගලන්ට මේකෙදි පොඩි පොඩි programs ලියන්න පුළුවන් මේක run කරලා බලන්න පුළුවන් questions වල තියෙන මේක first time run එක ටිකක් කරලා යනවා. මොකද මේ වලට පේන හැටි මේ initial line ඉස්සෙල්ලා මේක run වෙයි. second time එකේ ඉඳලා මට මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ තාම. මේක run වෙනවා. දෙවෙනි මේක ඉක්මනට run වෙනවා. right? මොකද මේගොල්ලෝ මේක virtual machine එකක් විදිහට run කරනවා. right? Google cloud computer engine කියන එක. හරි මට ඔය ටික ඔයගලට පෙන්නන්න ඕනේ ඔයගලට ලේසියෙන් මේවා කරගන්න පුළුවන් ඔයගලට හරි එහෙනම් හැමෝටම ජය වේවා අපි ඔයගලට අමාරු ප්‍රශ්න ආවොත් ඔය වගේ අපි බලමු ඉස්සරහට කොහොමද මේ මම වීඩියෝස් කියන්න පුළුවන් වුණා කියලා ඔයගලට මේ Python වලට අදාළ දේවල් ගැන හරි බොහොම ස්තුතියි හැමෝටම සුබ දවසක්